ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනෙන් මිලියන් දෙලින් ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් ඉහළට කොවිඩ් හේතුවෙන් තවත් ගැබිනි මවකට දිවි අහිමි වෙයි මිලින්දාගේ දිවි බේරා ගැනීමට සෞඛ්‍යංශ සමත් වෙයි රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් ලබන දා හත්වන දා සිට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමට පියවර කොවිඩ් රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි නිරෝධායන නීති කැඩූ තවත් 253ක් අත්අඩංගුවට සංචරණ සීමා තවදුරටත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම අවම මට්ටමක පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි තම දුහුර කාලය නිමවීමට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති මහජනතාවට දැනුම් දෙයි. ක්‍රමයෙන් පහව යන ටවුටේ 20000කට අධික පිරිසකට පීඩා. ජලාශව රැසකුත් වාන් දමයි. කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට. ලක්ෂ 12ක එළවලු මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් නොමිලේ ලබා දෙයි. එළවලු ගැනීමට ජනතාව දිගු පොලිම්වල අස්වැන්න අලවි කරගත නොහැකිව තවත් ගොවීන් පිරිසකට පීඩා. අවසානයේත් ලබන කන්ට ගොවිතැන කරගන්නත් බෑ ණය ගෙවා ගන්න බැරිුනොත්. ගොවීන් අස්වැන්න විකුණ ගන්න බැරුව දුක් විඳිනවා. පාරිභෝගිකයින් එළවලු නැතුව දුක් විඳිනවා. විපක්ෂ නායක සජිත් කියයි. පිටකොටුව තොගවැළඳ මධ්‍යස්ථානය නිරීක්ෂණයට ගිය ඇමති බන්දුල හෙට සිට තොගවැළඳාම සඳහා පිටකොටුව විවෘත කිරීමටත් උපදෙස්. ගාසා තීරයේ ගැටුම් දරුණු අතට ඊශ්‍රායල පලස්තීන ගැටුම් වලින් 130කට වැඩි පිරිසකට දිවි අහිමි වෙයි. පලස්තීනුවන් දසදහසක් ගාසා තීරය හැරයයි. යුද ගිනි නිවන්න ඇමරිකාව මැදිහත් වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත් අද දිනේ මේ මොහොත වන විට නව කොවිඩ් ආසාදිතයින් 1786 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගන්නා එහෙත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් එළමෙන සඳුදා සිට ඔවුන්ගේ නිවෙස් තුලම රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. යනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16 සීමාව ආසන්නයට පැමිණ තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 923ක් දක්වා ඉහළ දමමින් මීට පෙර වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස මරණ 26ක් පසුගිය දසවන දින වාර්තා වුණා. ඒ අනුව මේ මාසයේ සිට මේ දක්වා ගත වූ දින 15ක කාලය තුල පමණක් මෙරට කොවිඩ් මරණ 245ක් සිදු වී තිබෙනවා. ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් මරණ අතර 26 දෙනෙකු වයස අවුරුදු 50 ඉක්ම වූ පුත්කලින් වන අතර ඉන් 19 දිනක කාන්තාවන් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතරින් පුත්කලින් 25 දිනක කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගොස් ඇති බවයි. මේ අතර මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත තෙවන ගර්භණී කාන්තාව මරණයද ඊයේ දිනේ කුරුණෑගල රෝහලින් වාර්තා වී තිබුණා. 28 හැවිරිදි ගර්භණී කාන්තාවක් නිකවැරටියේ මූලික රෝහලට ඇතුළත් කරාට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරු කරෙව්වා. රෝහලේදී හඳුනාගත්ත මේ කාන්තාව කොවිඩ් රෝගී තත්ත්වයෙන් පසුවන බව. අවදානම් තත්ත්වයේ යටතේ මෙම කාන්තාවට සීස ශල්‍යකර්මයක් මගින් දරුවා බිහි කිරීමේ කටයුතු සිදු කරා. ඊට පසුව දෙදික සත්කාර ඒකකයට ඇතුළත් කරලා අවශ්‍ය කරන රෝගී සත්කාරය මවට ලබා දුන්නා. මව අවසානයේදී ගර්භවලිප්පුව තත්ත්වයේ මත මිය ගියා. නමුත් මේ වන විට දරුවා ඉතාමත් නිරෝගීව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. දරුවාටත් අපි කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තියෙනවා. මම තනම අරන් ගියා බෙහෙත් කරගන්න හරි වෙන අඩු නැහැ. ඔය තිස්සෙල්ලත් එහෙම. යරන් ගිය නැති ස්පිටාලයක් නැහැ. හැම තැනම අරන් ගියා පිට එකට බෙහෙත් ගන්න. ඉතින් ඒ රෝයා ගන්න බැරි වුණා. ඉතින් ලෙඩේ ડોක්ටර්ලාට ડોක්ටර්ලා බැලුවාම කියන්නේ පරීක්ෂණ කරාම මොකුත් නැහැ කියලා. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 2289 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 555ක්. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්තල ප්‍රදේශයෙන් ඊයේ දින ආසාදිතයින් 126 දෙනෙකු තහවුරු වී තිබුණා. ඊට අමතරව ගම්පහෙන් ආසාදිතයින් 236ක්, කලුතරින් 211ක්, කුරුණෑගලින් 218ක්, ගාල්ලෙන් 281ක්, මාතරින් 79ක්, කෑගල්ලෙන් 73ක්, බදුලෙන් 20ක්, අම්පාරෙන් 45ක්
පහක් අනුරාධපුරෙන් ආසාදිතයින් 35ක් නුවරඑළියෙන් 71ක් පුත්තලමෙන් 99ක් සහ මහනුවරෙන් 38ක් ලෙස වාර්තා වී තිබුණා. COVID-19 රෝගී තවමත් අපි දිනපතාම 2000කට අධික රෝගීන් පිරිසක් වාර්තා වෙනවා. මේ රෝගීන් වාර්තා වීම බහුල වශයෙන්ම බස්නාහිර පළාත තුළ සිදු වුණත් අනිත් සෑම දිස්ත්‍රික්කයකම වගේ මේ රෝගීන් දිනපතාම වාර්තා වීම සිද්ධ වෙනවා. අනවශ්‍ය විදියට සමාජයට එන්න එපා. පුළුවන් තරම් නිවසට වී සිටින්න. අත්‍යවශ්‍ය දේකට පමණක් එන්න නිවසේ අවශ්‍යතාවයන් වලට එළියට එනවා නම් එක්කෙනෙක් පමණක් එන්න ඇවිත් ඒ කටයුතු ටික ඉටු කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කොරෝනා PCR පොසිටිව් නමුත් රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැති අය අපි දකිනවා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් රෝහල් පද්ධතියට ඇතුළත් කරගැනීමේදී යම් යම් ප්‍රමාදයන් සිද්ධ වෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මෙහෙයුම් මැදිරියේදී වෛද්‍යවරු කණ්ඩායමක් යොදවලා රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැති PCR පොසිටිව් අය ගෙදරදීම නියාමනය කරන්න, ගෙදරදී නියාමනය කළ යම් කිසි සංකූලතාවයක් එනකොට ඒගොල්ලන්ව රෝහල් පද්ධතියට යොමු කරන්න. මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම රෝගීන්ට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර උපදෙස් ලබා දීලා ඒ වගේම තමයි සංකූලතා එනවා වහාම හඳුනාගෙන රෝහල්ගත කිරීම. ඉතින් අපි මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ අවස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම පිළිබඳව සෞන්දා සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි වසංගතයේට එන්නත් කරන්නේ නෙමෙයි ෂණික විසඳුම. මේ එන්නත් කරන්නේ මධ්‍යකාලීන විසඳුමක් වෙනවා. මොකද එන්නත් කරලා ඩෝසස් දෙකම අරගෙන සති 10ක් 12ක් කියන මාස දෙකම අර තුනක් විතර යනවා සම්පූර්ණ ආරක්ෂාව ලැබෙන්න. අපි කෙටි කාලීන විසඳුම තමයි ගෙදරට වෙලා ඉන්නේ. ගෙදරට විස බීජ ගේන්නේ නැත්තම් මේක පැතිරෙන්නේ නැහැ. ඒ වගේම ගෙදර විස බීජ තියෙනවනේ ඒක එළියට යන්න දෙන්නේ නැතුව අපි වලක්ව ගන්නවා බෝ වෙන්නේ නැහැ. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 30 දෙනෙකු හමු වීම හේතුවෙන් හොදකලා කර ඇති තලවකැලේ වෝල්ට්‍රීම් ග්‍රාම සේවා වසමට අයත් සෙන් කුම්ස් වතුයායන් සහ තලවකැලේ තේ පරේෂණ ආයතනයේ COVID-19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 21 දෙනෙකු ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වූ බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනක් අබේ ගුණරත්න මහතා ප්‍රකාශ කළා. එම ආසාදිතයින් අතර තලවකැලේ තේ පරේෂණ ආයතනයේ නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු ආසාදිතයින් සෙන් කුම්ස් තේ කර්මාන්ත ශාලාවෙන් සහ වතුයායන් හමු වී ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේ. නොවට් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුන්දබේල් මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට දික්කොයි මූලික රෝහලේදී අද දින සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයේදී තහවුරු වූ බව දික්කොයි මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා ප්‍රකාශ කළා. බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කරන COVID මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිනේත් ක්‍රියාත්මක කෙරුණා. මෙවන් විට ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 256,004 දිනකට ලබා දී ඇති අතර සයිනෝෆාම් එන්නත ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 276,762ක්. ඊයේ දිනේදී පමණක් සයිනෝෆාම් එන්නත් මාත්‍රා 61,882ක් ලබා දී තිබෙනවා. පන්නේපිටිය ලියනගුඩ ධර්මරාජ විහාරස්ථානයේදීද අද දහසකට අධික සංඛ්‍යාවකට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. මෙහිදී එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි මහජනතාව සහ සෞඛ්‍ය බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. එතකොට ඔයගලට නම්බරේ දීලා එන්න මේ දීලා ඇවිල්ලා එතකොට කොහොමද තෝරන්නේ? අපි විතර බේස් දීලා තෝරන්න පොලිස් හදන්නත් ඕනේ. නම්බරේ නේ මේ දිනසාවේ පොලිස් ඉන්නවද? ඒක හිතන්න. දැන් අපි දෙන්න බේස් දීලා බය ඔක්කොම කියලා තමයි කියන්නේ. ඔය හරි ගන්න කිව්වා ගන්න. ඔයගලට ඔයා නම්බරේ දෙන්න. නම්බරේ කියලා නම්බරේ කියන්නේ. කියන්නේ ඔන්න නම්බරේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදු කරනු ලබන එන්නත් කරන වැඩසටහන වඩාත් කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදු කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් අද දිනේද එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා. නාවික හමුදා ඔෆිසින් යක්කල වැරැල්ලපත්ත ප්‍රදේශයේ ඉදිකරනු ලබන නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු සොයා බැලීම සඳහා අද නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගිතැන්න මහතා එක් වුණා. මේ ස්ථානයේ බලාපොරොත්තු වෙනවා රෝගීන් 1000ක් පමණ ප්‍රමාණයක් දාන්න. නාවිකෙන් 100ක් පමණ මෙතන එම රාජකාරිවල එදී සිටිනවා. ඊට අමතරව ගම්පහ, වතු පිටිවල සහ මිනුවන්කොට රෝහල්වල කරලා තියෙන වැඩ කටයුතු මේනකට අවසන් කරලා තියෙනවා. කොරෝනා රෝගීන් සඳහා ඇඳන් දසදහසක් ලබා දීමේ වැඩසටහනට සමගාමීව දෙල්ගොඩ ගුණසිරි ජයනාත් පදනම විසින් රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුතු ඇඳන් තොගයක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කිරීම ඊයේ දින සිදු කරනු ලැබුවා.
මෙතර බටපොල රජයේ රෝහලේද ඇඳන් 60 කින් සමන්විත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේවන විට ඉදිකරමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මෙන්ම එම ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඊයේ දිනේදී නිරෝධායන නීති රීති කඩකළ පුද්ගලයන් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙනෙත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. රට තුළ ව්‍යාප්ත වී පවතින COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි 13 වනදා රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළා. එම සංචරණ සීමා ලබන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි. එලෙස මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමත් සමග බොහෝ ප්‍රදේශ මෙලෙස පාළු ස්වභාවයක් ගෙන තිබුණා. රෝහලකට යාම හැරුණුකොට අද දිනේ සහ හෙට දිනේත් හැඳුනුම් පතේ අංක භාවිතා කරමින් පිටතට පැමිණීමට ජනතාවට හැකියාවක් නොමැති බවයි පොලිස් මාත්‍රි ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අපි සංචාරන සීමාවන් පටන් ගත්තේ පෙරේද රාත්‍රී 11ට. පෙරේද රාත්‍රී 11 ඉඳලා සඳුදා උදෑසන වෙනකල් ක්‍රියාත්මක වන මේ සංචරණ සීමා කාල පරිච්ඡේදය තුලදී ඊයේ දිනේදී රටේ බහුතරයක් ජනතාවගේ නිරෝධායන රීතීන් වලට අනුගත වීම සතුරුදායක මට්ටමකින් පවතින බව ක්ෂේත්‍රීය රාජකාරී කළ පොලිස් ප්‍රධානින් පවසනවා. ඒ ඉතා හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළ රටේ බහුතර අතිමහත් මහජනතාවට විශේෂයෙන්ම අපේ ප්‍රණාමය උදකරනු ලබනවා. ඒ වගේම අද දිනේදීත් ඒ ආකාරයටම කටයුතු කරන්න, හෙට දිනේදීත් ඒ ආකාරයටම කටයුතු කරන ලෙසට විශේෂයෙන්ම ඔබ සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. නිවසටම වී රැඳී සිටින්න. ඒ වගේම හදිසි අවශ්‍යතාවයකදී ගමන් කළ හැක්කේ ෆාමසියකට නැත්නම් ඖෂධ වෙළඳසැලකට පමණයි. එසේ නොමැතිව වෙනත් ස්ථානයකට ගමන් කිරීමට හැකියාවක් නැහැ. අද දිනේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම කුලී රථ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඊයේ දිනේ 99%ක් වූ මේ රටේ ජනතාව නිරෝධායන රීතීන් වලට අවනතව සංචරණයේ සීමා කරමින් කටයුතු කරද්දී 253 දෙනෙක්ගෙන් විත් පිරිසක් ලංකාවේ විවිධ ප්‍රදේශවල නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරලා තියෙනවා. ඒ අනුව පැය 24 කාලය තුළ 253 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේම මෙම සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය සේවකයන් සඳහා අදාළ නොවන බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. පවතින COVID-19 වසංගතත්වයේ හමුවේ දිවයින පුරා පවතින ආර්ථික මධ්‍යස්ථානයන්හි ගොවීන් සහ වෙළඳුන් සියස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග මාතලේ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව ගත් තීරණයකට අනුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු මාතලේ දිස්ත්‍රික් ගොවි ජනතාව හට පමණක් සීමා කෙරුණා. ඒ අනුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණෙන ගොවින්ගේ අඩුව හේතුවෙන් මේවන විට ආර්ථික මධ්‍යස්ථානය තුල ගොවින් හට වෙළඳපොලක් නැතිව ගොස් ඇති බව වැවල හුඹස්ගමුව ප්‍රදේශයේ ගොවින් පවසනවා. වෙනත් දිනන්හිදී එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ද මේවන විට නොමැති වීම හේතුවෙන් සියස්වනු ගොවි බිම්වලම විනාශයට පත් වෙති. බැවින් එළවලු වගාවේ නිරත වන මෙම ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මේ වෙලා තින්නේ මේ හොඳ අපි ණය අරගෙන තම මේවා කරලා දෙන්නේ. අවසානයේත් ලබන කන්ට ගොවිතැන කරගන්නත් බෑ, ණය ගෙවා ගන්න බැරි වුණා. මම එක ඉල්ලීමක් රජයෙන් කරන්න කැමති. රජයේ මැදිහත් වීමක් හරි උඩ මේක මිලදී ගැනීමක් කරලා දෙන්න පුළුවන් නම් අපිට මේ ඉන්න තත්ත්වෙත් එක්ක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මේ අතර මේ ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම් දීමකට අනුව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළද එළවලු මිලදී ගැනීම සඳහා ජනතාව නොපැමිණීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ එළවලු තොග නොමිලේ ලබා දීමට කටයුතු කර තිබුණා. මෙලෙස නොමිලේ ලබා දුන් එළවලු තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 12ක පමණ වටිනාකමකින් යුතු වනවා. ආර්ථික මධ්‍යස්ථානයේ මෙලෙස එළවලු බෙදා දෙන බවට ලද තොරතුරු මත සංචරණ සීමාවන්ද නොතකමින් විශාල පිරිසක් එළවලු රැගෙන යාම සඳහා රැස්ව සිටි ආකාරයයි මේ. Thank you.
මෙතර තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේට ගොවීන් සියස්වැන්න රැගෙන ආවද පවතින තත්ත්වයේ හමුවේ එම වෙළඳුන්ටද සියස්වනු අලෙවි කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා මේ හේතුවෙන් රජය විසින් එම වෙළඳුන්ගේ එළවලු මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබුණා මේ එළවලු රජය මැදිහත් වීමෙන් සාධාරණ මිලකට මිලට අරගෙන ඒක රජයේ ආයතන වල විශේෂයෙන්ම යුද හමුදාව ඇතුළු අනිකුත් අවශ්‍යතාවයන් තියෙන රජයේ ආයතන වල බෙදා හැරීමට මෙතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයේ ගම්මාන කිහිපයකින් තවත් ගොවි ගැටලුවක් පිළිබඳව අපට වාර්තා වුණා ඒ මෙම මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයේ මැදිරිගිරිය විජේරාජපුර විහාරමාවත යන ප්‍රදේශවල මෙවර යල කන්නේ යටතේ වගා කරන ලද වී වගා අක්කර 30කට වැඩි ප්‍රමාණයක් D37 බෙදුම ඇල යටතේ ගොවිතැන් කටයුතු සඳහා ප්‍රමාණීක්මවා ජලය නිකුත් කිරීම හේතුවෙන් වී වගාවන් ජලයට හසුව විනාශ වී තිබීමයි වතුර වමනා කාලයට වතුර නැහැ නැති කාලයට දැන් එවලා මේ පාරක යන්න බැරුව මේ පාරවල් උතුරලා ඔක්කොම ඉතින් මේ කුඹුරු පාළු වුණා කියලා අනිත් පාර ඒව ගෙවන්නෙත් නැහැ රජයේකින් දැන් මේ කුඹුරු ඉතින් අය ගන්න තියන්නේ නැහැ නේ අය වපුරන්න ඕන කුඹුරු ඊයේ උදේ ඉඳලා සභාපතිතුමාට කතා කරලා කියන්නේ වතුර පාර වැඩි මේ අඩු කරන්න කියලා. තව ඉතින් නැහැ නේ. එම ගොවීන් පවසා සිටියේ වාරි බලධාරීන් විසින් කිසිදු සොයා බැලීමකින් තොරව වශු ජල ප්‍රමාණයට වඩා ජල නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස සිය වගාවන් විනාශ වී ඇති බවයි. ඇලේ එන වතුර පාරෙන් දානවා පාරෙන් දාලා මේ කුඹුරු විනාශ වෙලා තියෙන විදිය තමයි මේ දියෙන්නේ. ඉතින් මේ වැඩ මං වැඩ කරන කුඹුර මේ කන්නේ විතර නෙවෙයි ගිය කන්නේ එපිට කන්නේ ඒ හැම සැරේම මේ යල් කන්නේ ඊටත් මාස් කන්නේ නම් ඒත් කවන්නේ මාස් කන්නක වගේ නම් මේක ගණ්ඩ දෙයක් නැහැ පේන්නේම නැතිනවා. ඉතින් මේ යල් කන්නේත් මේ විදියට වතුර දාන්නේ ඉතින් බලධාරින්ගේ කිසි අවධානයක් නැතිකම නිසා. ඉතින් හැම සැරේම කොච්චර කිව්වත් ඒ කට්ටිය වැඩි ගණන් ගන්නෙත් නැහැ. තමස්වැන්න විකුණාගත නොහැකිව ගොවියන් අද පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹදී අදහස් පළ කරමින්. සමගි ජනබලවේගයේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ජනසුවේ ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 12 පියවර ලෙස රුපියල් 28,50,000ක් වටිනා රෝහල් උපකරණ මාලිගාවත්ත ආර් ප්‍රේමදාස රෝහලට අද පරිත්‍යාග කරනු ලැබුව අතර එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පළ කළා. මේ මුහුත වෙන විට අපේ රටේ එන්නක්කරණය හරහා විශාල ප්‍රමාණයක් මේ එන්නක්කරණ වැඩපිළිවෙලේ අඩුපාඩු නිසා අසහනයට පත් වෙලා සිටිනවා. තවමත් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව 106ක් අතත්තර ප්‍රමාණයකට ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා. මේ රටේ මුළු ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නක් ලබා දීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් මේ රජයේ සතුව නැහැ. මුළු රටම අකර්මණ්‍ය වෙලා රටේ ජනතාව අනාථ වෙලා ගොවිතැනින් ජීවත් වූ ජනතාවට තමන්ගේ නිෂ්පාදන ටික අලෙවි කර ගන්නට බැරි වෙයි. කුණු කොල්ලටවත් තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගන්නට බැරි තත්ත්වයක් අද ගොවි ජනතාව හම් වෙ තිබෙනවා. ඒ වගේම නගරපද ගම්බද ප්‍රදේශවල එළවළු මිල අහස උසට නැගලා තිබෙනවා. මේ රටේ පාරිභෝගික අමාත්‍යංශයක් තියෙන්නේ මොකටද කියන එක ගැන අපිට දැන් ප්‍රශ්න කරන්න සිදු වෙලා තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවායි කියල. ගොවිතැන් කරන ජනතාවට තමන්ගේ නිෂ්පාදන අරගෙන එන්නේ කියල. පෝලිං ගහන්නේ ආවෙන් පස්සේ කියනවා ඇතුල් වීම තහනම් කියලා. තමන්ගේ ගොවි නිෂ්පාදන අලෙවි කර ගන්නට බැරිද? අද රටේ ගොවි ජනතාව සම්පූර්ණයෙන්ම අනාථ වෙලා. පිටකොට තොගවැළඳ මධ්‍යස්ථානය තොගවැළඳ කටයුතු සඳහා පමණක් හෙට දිනේ සිට විවෘත කර තැබීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද දිනේ පිටකොට ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දෙවයිනපුරා බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පිටකොටුව තොග වෙළඳපොළෙහි බණ්ඩ ලබා ගැනීමට පැමිණෙන තොග වෙළඳුන්ගේ අඩුවක් පවතින බවට ලද තොරතුරු මත වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින පිටකොටුව තොග වෙළඳපොළෙහි නිරීක්ෂණයක නිරත වුණා. ඉන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස පිටකොටුව තොග වෙළඳ සංගමේ සභාපති ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. රාජමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්තු තෙන්නකෝන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු මහතුරුන් පිරිසක් මෙම අවස්ථාවට जनता
व्यापार आयतन ඒ ප්‍රදේශයෙන් බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට පැමිණෙනවා මේ පිටකොටුවේ තොග වෙළඳ පොලෙන් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය තොග වශයෙන් පමණක් අරන් යන්න පුළුවන් සිල්ලර වෙළඳාම සඳහා කිසි දෙයක් විවෘත වෙන්නේ නැහැ ඒක උදේ ආන්දර සිට පිටකොටුවේ තොග වෙළඳ පොලවෙන් ඉන්නවා මාර්ග බාධක වලදී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ දැන්ට දීලා තියෙන පොදු මාර්ග ප්‍රදේශ සංග්‍රහයේ තියෙනවා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන කිරීම සම්බන්ධ කිසිම ගැටලුවක් නැහැ කියලා ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහන වලට මේ තොග වශයෙන් රැගෙන යන වාහන වලට කිසිම ගැටලුවක් නැතුව පොලිස් මාර්ග බාධක වලින් ගමන් කිරීම හැකියාව තියෙනවා වෙළඳ සැල් විවෘත කිරීමට හෙට දවසේ කියන සීමා කිරීම එහෙමමයි සමුද පාන්දර 4 වෙනකම් නමුත් ඩිලිවරි සර්විස් මගින් නැත්නම් ජංගම වෙළඳ රථ මගින් ඒ ගම්මට්ටමට ගිහින් බෙදා හැරීම වගේ දේවල් කරන්න පුළුවන් ඊට පස්සේ සමුදා අලුයම 4න් පස්සේ තමන්ට ඒ වෙළඳ කටයුතු සඳහා අවශ්‍ය කරන තුග ඒ තබා ගැනීමට හැකියාව ලැබෙනවා මේ තුලින් මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන 4 මේ වෙනකොට තොග වෙළඳාම සඳහා විවෘත කළා තියෙනවා නමුත් සාමාන්‍ය ජනතාවට මේකට පැමිණෙන්නට බෑ ප්‍රාදේශීය වශයෙන් ඉන්න තොග වෙළඳුන්ට සහ මේ සංචරණ සීමා නිසා ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් මට්ටමෙන් වීදි මට්ටමටම ගෙනියන ජංගම වෙළඳුන්ට මෙම ආර්ථික මධ්‍යස්ථාන හරහා ඒ තමන්ට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ලබා ගැනීමට අවකාශය අපි සලසලා තිනවා කිසිම බාධකකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොළඹ දිස්ත්‍රික්කයට ගෙන ඒමටත් කොළඹ දිස්ත්‍රික්කෙන් යම්කිසි තොග වෙළඳෙට්ට තමන්ගේ පළාත්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා කිසිම ගැටලුවක් නැතුව තමන්ට දින ආසන්නම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් තමන්ට අවශ්‍ය වන අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් ඒ අත්‍යවශ්‍ය බලපත්‍රය තුලින් ප්‍රවාහන කටයුතු කිසිම බාධාවකින් තොරව ප්‍රවාහණය කිරීමේ අවකාශය මේ වෙනකොට සල්සලා තිනවා COVID-19 වසංගත ව්‍යාප්තිය පිළිබඳව නොසලකා හරිමින් ආණ්ඩුව වරායනගර කොමිෂන් සභා පනත් කෙටුම්පත අනුමත කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මාතා පවසනවා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද වෙනකොට ඇමරිකාවයි චීනය අතර සීතල යුද්ධයක් පවතිනවා ඉන්දියාවයි චීනය අතර සීතල යුද්ධයක් පවතිනවා ඒ හින්දා තමයි අපි ආණ්ඩුවට කිව්වේ හදිසි වෙන්න එපා මේ පනත මේ සමාජය තුල විවාදයක් ඇති කරන්න මේ සමාජයේ ඉන්න බුද්ධිමතුන් වෘත්තීයවේදීන් කියලා ශේෂ්ත්‍රවල ඉන්න අයගේ අදහස් ලබා ගන්න අදහස් ලබාගෙන අපි ලෝක දේශපාලනයත් එක්ක තමයි අපි මේ පනත අපි ඉස්සරහට ගෙන යන්න ඕනේ ඒක තමයි අපි ආණ්ඩුවට ඉදිරිපත් කරපු යෝජනා නමුත් අපිට පේනවා ආණ්ඩුවට කිසිම ඌමනාවක් නැහැ ආණ්ඩුවේ තියෙන එකම දේ තමයි චීනය පිනවීම සඳහා ඉතා ඉක්මනින් මේ පනත සම්මත කරලා චීනයට අවශ්‍ය ආකාරයට මේ පෝට් සිටි පනත හදලා දෙන එක තමයි ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය කියන එක අපිට වඩා දැන් තහවුරු වෙලා තිබෙනවා මෙරටේ ජනතාව හැමදාම කොරෝනා වසංගතයෙන් ආසාදිතයන් එන්න එන්න ප්‍රමාණය වැඩි වෙනවා මරණ සංඛ්‍යාව එන්න එන්න ප්‍රමාණය වැඩි වීගෙන යනවා ඉතාම අවදානම් අවස්ථාවක අපි මේ ඉන්නේ රටම ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙද්දී ආණ්ඩුව බලනවා ගිහිල්ලා කොහොම හරි චීනය පිනවන්න සඳහා මේ තිබෙන Tamanගේ දේශපාලන න්‍යාය පත්‍රය තුල ක්‍රියා COVID-19 වසංගතත්වය පිළිබඳව දේශපාලකමින් පළ කළ අදහස් කිහිපයක් දැන් එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙල රට පුරාම ක්‍රියාත්මක කරන්නයි බලාපොරොත්තු වෙනවා දැනට බස්නාහිර පළාතේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා අපි කලින් සඳහන් කරා වගේ එය තවත් විධිමත් කළ යුතුයි යම් යම් තැන්වල අඩුපාඩුකම් තියෙනවා නැතුව නෙවෙයි ඒ තියෙන අඩුපාඩු ගැන අපි දැන් හඳුනගෙන තියෙනවා ඒව ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා ඉතින් අපි කොවිඩ් ඩිජිටල් වැක්සිනේෂන් කාඩ් එක අපි හඳුනලා දෙනවා අන්තර්ජාලය හරහා තාක්ෂණය හරහා තමන්ගේ ඒ පිළිබඳව තියෙන අවස්ථාවන් ටික වෙන් කරගන්න ඒකම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පෞද්ගලික ආයතන සහ රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය මාත්‍යාංශය වෛද්‍යවරුන්ගේ සංගමය එකතු කරගෙන කෝල් සෙන්ටර් එකක් දාන්න මේ වෙනකොට කොවිඩ් 3 වෙනි රැල්ල ලංකා පුරා වේගයෙන් පැතිරගෙන යනවා අද ආණ්ඩුව ඒකට උත්තර හොයන්න විවිධාකාරයේ බොරු කියනවා විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ අතිරික්තයක් තියෙනවලු අප්‍රිකාවේ අතිරික්තයක් තියෙනවලු එන්නත් අපි ඒක ගෙන්න ගන්න හදනවලු ලැජ්ජයි කියන්න අප්‍රිකාවෙත් දීලා අතිරික්තයක් තියෙනවනම් ඇයි ලංකාවට එහෙම උනේ අද ලංකාවට ගෙනෙත් තියෙන්නේ එත්නත් ප්‍රමාණය ඇත්තටම විඳින්න පුළුවන් ලක්ෂ 9කට විතරයි 140ක් ඕනතනින් ලක්ෂ 9කට නම් එන්නත් දෙකම දෙන්න පුළුවන් 100කට 6කට විතරයි දැනට මේ එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ එතකොට කොවිඩ් හැදිලා අවුරුදු 1කමාරක් විතර වෙනවා බෙහෙත හොයාගෙන අවුරුදු දක්කතර වෙනවා තාමත් 100කට 6කට නම් මේක දෙන්න පුළුවන් ඒක දැවැන්ත විනාශයක් කියලා තමයි අපි කියන්නේ ඉන්දියාවේ අද වෙනකොට
බ්ලැක් ෆංගස් එකක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ බ්ලැක් ෆංගස් එක නිසා කොරෝනා හැදිච්ච රෝගීන් මේ බ්ලැක් ෆංගස් කියන කළු දිලිරේ හැදුනොත් තවදුරටත් අසාධ්‍ය වෙලා මරණයට පත් වෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාවයි ලංකාව අතර තියෙන සම්බීප සම්බන්ධතාවය, ඉන්දියානුවන් කොයිතරම් ප්‍රමාණයක් අද වෙනකොටත් ලංකාවේ ඉන්නවද කියන කාරණය, උතුරු සහ නැගෙනහිර මුහුදු මාර්ගයෙන් ලංකාවට එන ඉන්දියානුගේ ප්‍රමාණය දිහා බැලුවම මේ කළු දිලිරේ ලංකාවට පැමිණීමේ බරපතල අවදානමක් තියෙනවා. ඉතින් COVID-19 ආසාදනයට වෛරස් එකට අමතරව කළු දිලිරයත් ලංකාවට ආවොත් ලංකාවේ තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. විපක්ෂය තමයි මේ රටේ ජනතාව අවුස්සන්නේ. සිංහල අවුරුද්දට ලොක්ඩවුන් කරන රට ඊළඟට කියන්නේ මේ රටේ දැන් කොරෝනා වසංගතයක් නැහැ. අඩුයි. සිංහල අවුරුද්ද කන්න දුන්නේ නැහැ. ජනතාවට පහසුකම් සලසන්න බැරි නිසා කියලා. ඒක කියන එක අනිවාර්යෙන්මයි. දිව හැරිච්චි හැරිච්චි පැත්තට කතා කරන විපක්ෂය තමයි අපේ රටේ තියෙන්නේ. දැන් සංචරණ සීමාවල් බලවලා අවශ්‍ය තීන්දු ගන්නකොට දැන් කියන්නේ වැඩද? දැන් කියනවා මිනිසුන්ට රුපියල් 5000 දෙන්න, ඊළඟට කන්න දෙන්න 5000 ගන්න අපිට දෙන්න අවශ්‍ය වලට අපි 5000 දීලා තම දුහර කාලය නෙමවීමට පෙර පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල ලබා දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල දිලිවේරා මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ එම ප්‍රහාරය සඳහා ආධාර අනුබල ලබා දුන් පුද්ගලයින්ට එරෙහිව තම දුහර කාලය නිමවීමට පෙර චෝදනා ගොනු කිරීමට හැකියාවක් නොලැබෙන බව නීතිපතිවරයා විසින් මහජනතාවට දැනුම් දී තිබෙනවා. ඒ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය සඳහන් කළ අතර ඊට හේතුව වශයෙන් නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නියම නොවීම බවයි නිෂා රජාරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළේ. ගරු නීතිපතිතුමා විසින් දැනුම් දෙනු ලබන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ගරු නීතිපතිතුමා විශ්‍රාම යාමට පෙර මහාධිකරණවල ගොනු කර නඩු කටයුතු ආරම්භ කිරීම සිදු කළ නොහැකි බවයි. ඊට හේතු වන්නේ පාස්කු ප්‍රහාරයට අදාළ සියලු සැකකරුවන්ගේ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති තත්ත්වය මතය. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ඒකාණ්ඩේ සැකකරුවන් 42 දෙනෙකුට එරෙහිව ලබාගත හැකි සාක්ෂි ලිඛිතව තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය ප්‍රකාශ කළා. එමෙන්ම එෙහිදී තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින්නේ ද යන්න නීතිපතිවරයා විසින් එම ලිපියෙන් වැඩිදුරටත් පොලිස්පතිවරයාගෙන් විමසා තිබෙනවා. සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණ සම්පූර්ණ බව ඊට හේතුව බවයි රජයේ නීතිඥ නිෂා රජරත්න මෙනවිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඉමගින් ප්‍රධාන වශයෙන් කාරණා තුනක් සම්බන්ධයෙන් විමසා සිටින ලදී. පළවන කාරණාව වන්නේ සැකකරුවන් 42 දෙනෙකුට එරෙහිව අධිකරණයකදී ආවේශ කරගත හැකි සියලුම සාක්ෂි මෙම ලේඛනයේ අන්තර්ගත වී ඇද්දයන්න. දෙවන කාරණාව වශයෙන් මෙම සාක්ෂි සම්පීඩණයට අමතරව එම සැකකරුවන්ට එරෙහිව අධිකරණයකදී ආවේශ කරගත හැකි වෙනත් සාක්ෂි විමර්ශනයන්හි හෙළිදරව් වී ඇද්දයන්නත්, එසේනම් එම සාක්ෂි කවරේද යන්නත්, එසේම සැකකරුවන් 5 දිනක සම්බන්ධයෙන් විමර්ශන අසම්පූර්ණ බවට අවධානය යොමු කරන ලදී. එම සැකකරුවන් වන්නේ මොහමඩ් ආසිම්, මොහමඩ් රිස්වාන්, මොහමඩ් වකාර් යූනුස්, මොහමඩ් ෆසාන්, ෂාවුල් හමීඩ්, හමීස් මොහමඩ් යන සැකකරුවන්ය. ඉහත විමසීම් වලට අමතරව තවත් සැකකරුවන් 29 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ද නොමැති ද යන්න තහවුරු කරන ලෙසටද වැඩිදුරටත් අන්වා ඇත. තවුටේ සුලිකුණාටුව හමුවේ දිවයිනට ඇතිවන බලපෑම අද සිට ක්‍රමයෙන් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර යහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පුද්ගලයන් 20,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගල මරණ 4ක්ද වාර්තා වුණා. ගිනිකොන දිග අරාබි මොහදාශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වීම හමුවේ එම සුලිකුණාටුව ඊයේ දින උතුරු අක්ෂාංශ 12ක් නැගෙනහිර දේශාංශ 72.6ට ආසන්නව පැවති අතර එම පද්ධතිය චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සුලිකුණාටුව ටවුටේ ලෙස නම් කර ඇති අතර එම සුලිකුණාටුව මගින් දිවයිනට ඇති කරනු ලබන බලපෑම අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ඉවිනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තොත් පෙර පරිදිම වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා. හැබැයි ප්‍රමාණාත්මක අඩුවීමක් අපේක්ෂා කරනවා. දැනට දිවයිනට බලපාපු පීඩන අවපාතය සුලි කුණාටොබ් බවට පරිවර්තනය වෙලා ඉදිරි දින කීපය තුළ 18 වෙනිදා පාන්දර විතර වගේ පඥා වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ගමන් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පුද්ගල මරණ 4ක් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 7කට අයත් පවුල් 5465ක පුද්ගලයින් 20000කට අධික පිරිසක් හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 2650ක් බලපෑමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ඒ පවුල්වල පුද්ගලින් වශයෙන් ගත්තොත් 10826 දෙනෙක් බලපෑමට ලක් වෙලා තියෙනවා. ආරක්ෂක ස්ථාන 21ක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ආරක්ෂක ස්ථානවල පවුල් 542ක් පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 2303ක් ආරක්ෂක ස්ථාන කරා යොමු කරලා තිනවා. අයහපත් කාලගුණික තත්ත්වයේ හමුවේ ඇදහැලෙන දහරා නිපාත වර්ෂා තත්ත්වයේ හමුවේ ගින්ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින අතර කැලණිගඟ පිටාර මට්ටමට ලං වී ඇති බවද ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර ගින්ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හමුවේ බද්දේගම උඩුගම මාර්ගය, බද්දේගම දොඩම්ගොඩ මාර්ගය, බද්දේගම හික්කඩුව යන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබුණා. පවතින වර්ෂා සහිත තත්ත්වයේ සමග ජලය වාන් මට්ටමට පැමිණීමේ හේතුවෙන් රාජාංගනීය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට රාජාංගනීය කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවරගෙන තිබුණා. අතර ජල මට්ටම වාන් මට්ටමට පැමිණීම හේතුවෙන් ඊයේ දින කලා වැවේද හදිසි වාන් දොරටු දෙකක් අඩියක බැගින් විවෘත කර තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල් රී මාවුස්සක් කෙළි ජලාශවල ජලධාරිතාව ඉහළ යමින් පවතින අතර මේ හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු පැය තුනක කාලයක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු පැය කිහිපයක් විවෘත කර අදාළුවම ඒ වසා දැමීමට එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පියවරගෙන තිබෙනවා. පවතින කාලගුණික තත්ත්වයේ හමුවේ මානවිල තොඩුවාව මුහුදු තීරය යලිත් කාදණයට ලක්වීමට පටන් ගෙන ඇති බවත් මේ හමුවේ නිවාස කිහිපයක් අවදානම් තත්ත්වයේ පවතින බවත් ප්‍රදේශවාසීන් පවසනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කර තිබූ නාය යැමේ අනුතුරු ඇඟවීම් අද රාත්‍රියේ දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. මේ අතර මේ වන විට දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත ආශ්‍රිතව උද්ගතව ඇති ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාපති යාමාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ඊයේ දින MA-60 සහ Y-12 වර්ගයේ ගුවන් යාන යොදවා තිබෙනවා. තවද අවශ්‍ය වුවහොත් විපතට ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට අවශ්‍ය ගුවන් යානාද මේ වන විට සූදානම් කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජනතාව සඳහා සහන සැලසීමට නාවික හමුදාවද සියමෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පීඩාවටපත් ජනතාවට සහන සැපීමේ කටයුතුවල නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ බටපිරිස් විසින් ගම්පහ ප්‍රදේශයේ අවතැන්ව සිටින ජනතාව මුදා ගැනීමේ කටයුතුවල නිරත වුණා. අත්තනගලුවේ පිටාර ගැලීමේ හේතුවෙන් තිහාරිය ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවීම හේතුවෙන් පවුල් 150ක් පමණ අවතැන්ව ඇති අතර එම පිරිස් හට සහනාධාර ලබා දීමද අද දිනේ සිදු කෙරුණා. මේ අතර අයහපත් කාලගුණයේ හමුවේ රත්නපුර ප්‍රදේශයේ වෙත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට රත්නපුර පොලිසිය යුද හමුදා වැතුළු ආරක්ෂක අංශ කණ්ඩායම් සූදානමින් පසු වන අතර ඒ සඳහා අවශ්‍ය මෝටර් බෝට් ඇතුළු උපකරණ තොගයක්ද සූදානම් කර තිබෙනවා. වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගම්මාන කිහිපයක පැවති ගංවතුර තත්ත්වයේ හේතුවෙන් වැලිගම පොල්ලතු මෝදර මෝයකට පුළුල් කිරීමේ කටයුතු ඊයේ මෙන්ම අද දිනේත් සිදු කෙරුණා.
මෙතර අයහපත් කාලගුණයේ හමුවේ විදුලි පාරිභෝගිකයින් 150,000කට අධික පිරිසක් විදුලිය විසඳවීම හමුවේ පීඩාවටපත් වේ ඇති අතර ඊට අදාළව පැමිණිලි 22,000ක් පමණ ලැබී ඇති බවයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. ඒ අනුව අදාළ විදුලි බිඳ වැටීම් මේවන විට යථා තත්ත්වයටපත් කිරීමේ කටයුතු සූදානම් කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයන Do you know? වැස්ස වෙලාවට ඒදිහා බලාගෙන කෝපි එකක් බොන ගමන් පොතක් කියවන්න අපි ගොඩක් දෙනා කැමතියි. ඒ වගේ වෙලාවක පරිසරයේ තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්. ඒ වගේම තමයි වර්ෂාව සීමාව ඉක්මවා යමින් පැවතුනහොත් එම සුන්දරත්වය පරයා යමින් ගම් වතුර තත්වයක් හට ගන්න අතර එමගින් දැඩි ආපදා තත්වයකටද අපට මුහුණ දීමට සිදු වෙනවා. ඒ කෙසේ වෙතත් මෙතරම් සුන්දරත්වයක් මෙන්ම අනෙක් අතට ආපදා තත්වයක්ද ඇති කළ හැකි. මෙම වර්ෂාව හටගන්නේ කෙසේද කියා ඔබ දැන සිටියාද? පෘථිවිය බොහෝමයක් සාගර මුහුදු විල් සහ ගංගා ජලයෙන් ආවරණය වෙලා තිබෙනවා. එනමුත් මුළු පෘථිවි පෘෂ්ඨයම උණුසුම් කිරීමේ හැකියාව සූර්යාට පවතිනවා. ඒ අනුව සූර්ය තාපය ජලය මතු පිටට වැදුණු විට ඇතම් ද්‍රව වාෂ්ප බවට පත්වන අතර ඒවා සියුම් බිඳුවල ස්වරූපයෙන් ඉහළට නැගීම සිදු වෙනවා. අනතුරුවෙම ජල වාෂ්ප බිඳු විශාල වලාකුළු වලට එකතු වී එමගින් අඩු උෂ්ණත්ව වල බලපෑම යටතේ වැසි වලාකුළු නිර්මාණය වීම සිදු වෙනවා. ඒ අනුව අඩු උෂ්ණත්වයක් පවතින විට ජල වාෂ්ප බිඳිති බර වීමෙන් ඒවා අප දකින වර්ෂාව බවට පත්වී පෘථිවිය මතට ඇදහැලීම සිදු වෙනවා. එලෙස පෘථිවි පෘෂ්ඨයට වැටෙන වැහි බිඳු භූගත ජලය මුහුදු විල් ගංගා සහ සාගර වෙත එකතු වීම සිදු වන අතර එවිට මතු පිට සිට ජලය වාෂ්ප බවට පරිවර්තනය කිරීම සහ නව වැසි වලාකුළු ඇතිවීම තුල නව අවධියක් ආරම්භ වීම සිදු වනවා. මෙම සංසිද්ධිය සෝබාදාමේ ජල චක්‍රයේ ලෙසින් අප හඳුන්වනු ලබනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව බලකඩුව ප්‍රධාන මාර්ග බාධකයේ රාජකාරියේදී සිටියේදී පසුගියදා අනතුරට ලක් වූ උප පොලිස් පරීක්ෂක නන්දන අශෝක කුමාර මහතා අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ මහනුවර ජාතික රෝහලේදී ප්‍රතිකාර ලැබමින් සිටියේදී වවුනියාව කනකරායන් කුලම පුතුර රක්ෂිත ප්‍රදේශයේදී වෙඩිවැදී නිරාහාරව අසාධ්‍ය තත්ත්වයේ සිටින ඇත්පැටවෙකුට භික්ෂුන් වහන්සේලා දෙනමකගේ සහභාගීත්වයෙන් සත්පිරිත් සජ්ජනීය කිරීම සිදු වුණා. වයස වෘදු 10ක් පමණ වන උසාඩි 6.5ක් වන මෙම දල සහිත ඇත්පැටවට ආරක්ෂාව සැපයීමටද ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. බෙලියත්ත ගොඩවිල ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගේ මිරිස් කලක් යට සංගවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පතරම් තුවක්කුවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. නිට්ටඹුව නගරයේ පිහිටි දුරකථන අලෙවි සැලකින් රුපියල් 150,000කට අධික ජංගම දුරකථන සොරකමක් සිදු වී තිබෙනවා. එෙහිදී සොරාගෙන ඇති ජංගම දුරකථන සංඛ්‍යාව 46ක්. අදාළ ජංගම දුරකථන ඉතා අඩු මිලට විවිධ පුද්ගලයන් අලෙවි කරමින් සිටින බවටත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කළ නිට්ටඹුව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් සොයාගෙන තිබෙනවා. පසුගියදා පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ධර්මකීර්ති තාරක පෙරේරා හෙවත් කොස්ගොඩ තාරක නෙමැත්තාගේ අවසන් කටයුතු කොස්ගොඩ මානතොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදු කර තිබෙනවා. සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමවට පත් වුණු අප යලිත් හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.